වාරදිගේ කතාවට ගොඩක් ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ සරණගේ ගෙදරදී. සරණි රෙහාන්ට කරන රහසක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ඔයාටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම තමයි ලයික් කරන්න කමෙන්ට් කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න ෂෙයා කරන්න. ඉතින් ඔය මේ වෙනකොට හොඳින්ම දන්න කාරණාවක් තියෙනවා. ඒ තමයි සරණි මේ වෙනකොට රෙහන්ගේ අම්මයි නංගී නිසා ගොඩක් වද වේදනා විඳිනවා. හැබැයි රෙහන් ගැන කල්පනා කරලා බැලුවොත් එහෙම රෙහන් ගොඩක් වෙලාවට සරණිව ගොඩක් ආදරෙන් බලා ගන්නවා. හැබැයි සරණට පුළුවන් කමක් නැහැ රෙහන්ට කියන්න. රෙහන්ගේ අම්මයි නංගී එක රෙහන්ට තරහ වෙන්න කියලා. නමුත් ඉතින් රෙහාන්ගේ වැරද්දක් නැති බව සරණි හොඳින්ම දන්නවා. ඉතින් රෙහාන්ට කිව්වනම් එහෙම නංගිගේ යම්මගේ වැරදි ගැන අනිවාර්යයෙන්ම Taman පැත්තට රෙහාන් එන්න බව සරණි ගොඩක් විශ්වාස කරනවා. ඒ කොහොම වුණත් ගෙදරදී මේ ගැන හාර උස්සන රෙහාන්ට බැරි වුණත් අනිවාර්යයෙන්ම සරණිගේ ගෙදර හවසට ඇවිල්ලා සරණිගෙන් මේ ගැන හාර උස්සන්න ලොකු ඉඩකඩක් තියෙනවා කියන දේ කියන්න ඕනේ. ඉතින් විශේෂම කාරණාව ගත්තොතින් එහෙම රෙහාන් එහෙම හාර උස්සුවට පස්සේ සරණට කියන්නම සිද්ධ වෙනවා. තමන් ඇයි මේ විදියට ගෙදර ඇවිල්ලා ඉන්න තීරණය කළේ කියලා. කොටින්ම කියනවා නම් රෙහාන්ගේ අම්මයි නම් කියන ප්‍රශ්නවලට තමන්ට දෙන්න උත්තර නැති නිසා. ඇත්තටම ඒගොල්ලන්ගෙන් රෙහාන් නැති හැම අවස්ථාවකදීම ඈත් වෙලා හැංගිලා ඉන්න කැමතියි කියන එක ඉදිරියේදී සරණි කියන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි කියන එක මේ මොහොතේදී ඔයාට කියන්නේ හරිම හිතේ සතුටින් කියන දේ අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඉතින් දැන් මේ සිදුවීම් සියල්ල අතරේ අනිවාර්යයෙන්ම ගෙදරදී රෙහන් අහන්නේ ඇත්තම කියන්න ඒ තමයි පහුගිය කාලේ hina වෙලා ගෙදර ඉන්න කැමති වුණු සරණි හදිසියෙමයි මේ අම්මගේ ගෙදර යන තීරණය කරේ කියලා. කොටින්ම කියනවා නම් එක දවසක් විතරක් නෙමෙයි කීප දවසේ මෙන්න මේ තීරණය රෙහාන් ගත්ත නේද කියන එක අනිවාර්යයෙන්ම සරණිගෙන් අහන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඉතින් අවංකවම කියනවා නම් ආර්යසේනගෙන් මේක ගැන අහලා Taman පිටමනුස්සෙක් කරගන්න නැතුව අනිවාර්යයෙන්ම සරණිට තියෙන ප්‍රශ්න ගැන Tamanna දැනුවත් කරන්න කියන දේ තමයි රෙහාන් මේ වෙලාවේදී කියන්නේ. ඉතින් කොටින්ම කියනවා නම් ඉදිරියේදී සරණිගේ තාත්තා අම්මා සරණිට ඇත්තටම තියෙන ප්‍රශ්නය ගැන නොදන්නවා වුණාට අවංකවම ඒගොල්ලෝ ගොඩක් සතුටු වෙනවා. මොකද රෙහාන් ඒ තරමටම සරණිට ගොඩක් ආදරය කරන නිසා කියන දේ මේ වෙලාවේ ඔයාට කියන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි රෙහාන් සරණි මේ දෙන්නගේ ආදරේ තවදුරටත් රැකගන්න නම් අනිවාර්යයෙන්ම රෙහාන්ගේ අම්මටයි නංගිටයි බය වෙන එකේ නම් තේරුමක් නැති බව රෙහාන් ඉදිරියට තේරුම් කරලා දේවි සරණිට. හැබැයි සරණි කියන්නේ ඒ අම්මයි නංගී කරන්නේ රෙහන්ව බේරගන්න කටයුතු කරන එක කියලා. මොකද Taman වැරදි පුද්ගලයෝත් එක්ක එකතු වෙලා රෙහන්ව රවට්ටලා තියෙනවා නම් එතකොට ඒගොල්ලන්ට Tamanගේ සහෝදරය ගැන Tamanගේ පුතා ගැන දුක නිසායි මේ විදියට හැසිරෙන්නේ කියලා.